අද මම මේ කඩා ගත්තේ කරටි පොල් ගෙඩියක්. ඇයි මං කරටි පොල් ගෙඩිය කඩා ගත්තේ කියලා ඉස්සරහදි කියනවා. අපි නැන්දට දෙමු මේක සුද්ධ කරලා දෙන්න කියලා. නැන්ද මේක සුද්ධ කරලා. මගේ ආදරණීය ඔයගොල්ලෝ හැමෝටම ඔන සුබම සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. අදාපි හදන්නේ අනේ ගස් දැල්ල කරියක්. අනිවාර්යයෙන්ම නම කිව්වම පුදුමත් හිතනවා ඇති නේද? එන්නකෝ අපි හදලා බලමු. ඔන්න ඉතින් මේ තියෙන අපි සුද්ධ කරගත්ත කලටි පොල් ගෙඩිය අපි නැන්දර දෙමු. වැඩේ පටන් ගමු. ඉතින් ඔන්න ওই විදියට තමයි අපි කලටි පොල් ගෙඩිය බිඳගත්තේ. පොල් වතුර නම් කවදාවත් මම අයින් කරන්නේ නැහැ. කියා ගන්න බැරි තරම් ගුණ තියෙන දෙයක් තමයි පොල් වතුර කියලා කියන්නේ. ඉතින් දැන් අපිට තියෙන්නේ මේ පොල් ටික පොල් කට්ටෙන් ගලව ගන්න. මේක කුරුම්බත් නෙවෙයි ඇත්තටම මෝරපු පොලොත් නෙවෙයි මේ විදිහට අපිට පුළුවන් පොල් කෑලි ටික ගලව ගන්න අනිවාර්යයෙන්ම මතක් කරලා මේ තියෙන දුඹුරු පාට කුරුට් අයින් කරගන්න ඕනේ ඔයගලන්ට පේනවා ඇති පොල් මදේ රබර් වගේ දැන් අපිට තියෙන මේ විදිහට පොල් කැලි ටික ගලවලා ලයින් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ ටික මේ විදිහට කපා ගන්න. දැන් අපිට ඕනේ වෙනවා පොල් කිරි ටිකක්. ඉතින් ඒකට මම ගත්ත පැහිච්ච පොල් ගෙඩිය කරටි පොල් ගෙඩි ගන්නපා. නැන්ද අපි පොල් කිරි ටිකක් හදමු. මේකට අපිට ඕනි වෙනවා රතු ලුණු ගෙඩි 4ක්. ඊළඟට සුදු ලුණු. ඒත් එක්කම අපිට ඕනි වෙනවා තක්කාලි ගෙඩියක්. ඊළඟට අපිට ඕනි අමු මිරිස් කරල් 2ක්. ඒත් එක්කම රම්පේ සහ කරපිංචා. ඔන්න අපි ගත්ත හැමදේම සුද්ධ කරා. දැන් අපිට තියෙන මේ ටික හොඳට හොදගන්න. දැන් අපි ගත්ත ඇතලියට අපි රතු ලුණු ටික එකතු කරගමු. ඊළඟට අපිට පුළුවන් අපි කපාගත් අමු මිරිස් ටික එකතු කරගන්න.
ඊළඟට අපි එකතු කරගන්න හදන්නේ අපි කපාගත්තු තක්කාලි ගෙඩි. ඊළඟට අපි මේ විදිහටම සුදු ලුණු ටිකක් එකතු කරගමු. දැන් ඊළඟට කරපිංචා. ඊළඟට නම්පේ. දැන් අපි හදන්නේ අවශ්‍ය කුළුබඩු ටික එකතු කරගන්න. ඉතින් ඔන්න ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මිරිස් කුඩු තෙහෙඳි භාගයක්. බදපු 3/5 තෙහෙඳි එකක්. ඒත් එක්කම උලුහාල් තෙහෙඳි කාලක්. ඊළඟට අපිට ඕනි වෙනවා ගම්පිරිස් කුඩු තෙහෙඳි භාගයක්. ඊළඟට අපිට පුළුවන් අබ කුඩු තෙහෙඳි කාලක් එකතු කරගන්න. කහ කුඩු තෙහෙඳි භාගයක්. ඔන්න අද අපි මෙතනදී මසාලා තෙහෙඳි භාගයකට මේකට එකතු කරගන්නවා. ඉතින් ඔන්න අවසාන වශයෙන් ඔයගලන්ට පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට ලුණු හෝ ලුණු වතුර එකතු කරගන්න. අපි අවශ්‍ය 3/5 ඔන්න ඔක්කොම දාගත්තා. දැන් අපිට තියෙන මේ විදිහට අතින් මේ ටික හොඳට මිශ්‍ර කරගන්න. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අනාගත මිශ්‍රණය හදාගන්න. දැන් අපිට තියෙන්නේ පොල් කෑලි ටික එකතු කරගන්න. පොල් කෑලි වල හොඳින් මේ මිශ්‍රණය තැවරෙනකම් මේ විදිහට අතින් හොඳට මිශ්‍ර කරගන්න. අපේ ගස්වැල්ල කරේ රස වෙන්න ඔන්න මම මේකට තවත් කුරුඳු පොත්තක් එකතු කරගන්නවා. ඒත් එක්කම අපිට පුළුවන් පොල් කිරි එකතු කරගන්න. මෙතනදී පොල් කිරි කෝප්ප එකහම මාරක් නැත්නම් දෙකක් වගේ අපිට ඕනි වෙනවා. පොල් කිරි වැඩි වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි කිරි ටික හින්දෙනකම මේක ලිපේ තියාගන්නවා. ඉතින් ඒ නිසා කිරි වැඩි වුණා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අපි දැන් මේක හොඳින් හැඳිකා ගමු. මෙටින් මෙට හැඳිකා නමතක කරන්න එපා. ඒත් එක්කම අපි දැල් හදාදි වගේ මේක ටිකක් වැඩිපුර හිඳනකන් අපිට තියාගන්න වෙනවා. දැන් අපිට පුළුවන් මේ පේන ගින්දර මත මේ තියාගෙන මේක හොඳට හැඳිකා ගන්න. පියන වහලා තිබුණාට මං සරින් සරේ මේක ඇරලා ඔන්න හැඳිකා ගන්නවා. මොකද පොඩ්ඩක්වත් මේක කැටි ගැහෙන්න අපි තියන්නේ නැහැ. අපි බොහෝ දෙනා දන්නේ නැති වුණාට ගම්වල මේක බොහොම ප්‍රසිද්ධයි. දැල්ල රසට හදන ලපටි පොල් කරිය. සමහර ප්‍රදේශවල සමහර ගම්වල මේකේ පුංචි පුංචි වෙනස්කම් තියෙන පොළොව. ඉතින් එහෙම වෙනස්කම් තියෙනවා නම් අනිවාර්යෙන් අපිටත් කියන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ ගස් දැල්ල කරිය හදාගත්තේ. බොහොම ලස්සනට තියෙනවා. ඒ වගේම හරිම සුවඳයි, හරිම රසයි. ඔයගලටත් පුළුවන් ගෙදරදී බොහොම ලේසියෙන් පහසුවෙන් මේ ගස් දැල්ල කරිය හදාගන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි, අපේ YouTube නාලිකාව අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒත් එක්කම Facebook, TikTok, Instagram මේ හැම දෙයක්ම ඔයගොල්ල වෙනුවෙන් විවෘතයි. ඔයගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා හැමදේම ඒ හරහා අපිට ඉදිරිපත් කරන්න ඕන ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා. ඔන්න අපි අපේ ගස්වල කරේ හදාගෙන ඉවරයි. හරිම සුවඳයි මේ වෙද්දිත්. මට කාලා බලන්නම හිතෙනවා. ඔන්න ඒ නිසා මම කාලා බලනවා. අතරම හරිම රසයි. දැල්ල රසම තමයි එන්නේ. මස් මාළු දැල්ල ඒ දේවල් කන්න ඇති කෙනෙක්ටවත් මේක අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, හරිම ලේසියෙන් පහසුවෙන් ගෙදරදීම ඔයගලන්ට හදා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ හදලා කොහොමද රස කියලා අපිටත් කියන්න.